හයි ළමයි අද මම ටිකක් වෙනස් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙතෙන් ඇවිල්ලා නැත්තම් ඔයගොල්ලෝ පුතුම වෙයි නුගේගොඩ ටවුන් එක මැද්දේ මෙච්චර ලස්සන පාක් එකක් තියෙනවද කියලා. ඉතින් මෙතන ගොඩක් එන්නේ කපල්ස් බවෙන්නපා. මම එක කපල් එකක්වත් මේ වීඩියෝ එකට අරගෙන නැහැ. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය මෙතනට එක්සර්සයිස් කරන්න, ජොගින් කරන්න එනවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට නුගේගොඩ වැලි පාක් එකේ තියෙන ලස්සන දේවල් ටිකක් පෙන්නනවා යම් මාත් එක්ක වීඩියෝ එකට. අපි මේ ඉන්නේ නුගේගොඩ නාවල පාරේ. ඔයාලට මේ ඉස්සරහින් පේන්නේ පාක් එක. පාක් එකට එන්න කලින් ටිකට් ගන්න ඕන වෙන්නේ නැහැ. ඒක නම් ඇත්තටම මාරම වටිනවා අපිට. මොකද අපි උදේට හවසට අපේ බස් එක එනකන් බස් එක කලින් ආවොත් මෙතෙන් වෙලා වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඒක අපිට නම් මාරම වාසියක්. හැබැයි සමහර දවසට විතරක් හවස් වරුවට මම අංකල් කෙනෙක්ව දැකලා තියෙනවා. එයා වාහනවලට විතරක් ටිකට් කඩනවා මම දැකලා තියෙනවා. හරි, ඉතින් කොහොම හරි ඔන්න දැන් අපි පාක් එක ඇතුළට යන්න තමයි හදන්නේ. ඉතින් මේ පාක් එකේ අපි ගොඩක් වෙලාවට උදේට හවසට එන නිසා දවස් කීපයක ගත්ත වීඩියෝස් ටිකක් තමයි මම ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මෙතනට නුගේගොඩ වැලි පාක් එක කියලාත් කියනවා. එහෙම නැත්නම් urban wetland park කියලාත් කියනවා. අර ඉස්සරහම තිබිච්ච බෝඩ් එකේ හැටියට මේක 2013 අවුරුද්දේ මහින්ද මහත්තයාගේ මහින්ද චිත්‍රයේ යටතේ තමයි මේ පාක් එක මේ විදිහට සංවර්ධනය කරලා තියෙන්නේ. ඔව්, මේ උදේ නිසා මේ හරිය කවුරුත් නැති වුණාට ටිකක් දවල් වෙන්න මෙතන කපල්ස් වලින් පිරෙනවලවයි. පාකේ වේරළු ගස් කීපයක්ම මම දැකලා තියෙනවා. ඒත් එක්කම එක එක ජාතිය පළතුරු වර්ග කීපයක්වත් පාකේ වටේට මම දැකලා තියෙනවා. දිදිච්චන අර අර ඕම හොමන පේන්නේ මේක ලෙඩ හදේට ඕ ලිලි පාට් ආනේ දෙන්නේ යයිද අනියා අපි ඒගොල්ලන්ග වීඩියෝ ගන්න ළඟට ගියාම ඒගොල්ල පියමල ගියා හිතේ දිව දාලා එක පාට ගන්න ඉතින් මේ වීඩියෝස් ටික කරගන්න මගේ යාළුවෝ දෙන්න මට මාර සපෝට් එකක් වෙන්නේ. ඉතින් තැන්කියු ඒ දෙන්නටම. ඉතින් අපේ දැන් එක වීඩියෝස් තව ටිකක් තියෙනවා ඒ අන්තිමට තියලා. දැන් ගියාම අපි වෝකින් ට්‍රැක් එක පැත්තට.
මෙතන පොන්ඩ් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති වීඩියෝ එකේ කලින්. ඒ පොන්ඩ් එක ලස්සනයි. හැබැයි සමහර දවස් වලට මේ වතුර පල් ගඳිනවා. ගොඩක් කට්ටිය මේ තැන දන්නව ඇති. මෙතනට ඇවිල්ලා ඇති. ඉතින් එහෙම ආපු කෙනෙක් නම් දන්නවා මේ තැන කොච්චර පිළිවෙලට හදලා තියෙනවද කියලා. ඒත් එක්කම මෙතන අංකල්ලාත් අපි දකිනවා උදේට මෙතන අසු ගන්නවා ලස්සනට තියාගන්න තමයි හදන්නේ. හැබැයි සමහර දවස් වලට මෙතෙන් බලන්න එන කට්ටිය වෙන්න ඇති. කවුරු හරි ගමන්නේ මෙතන ජරා කරලා තනවා සමහර වෙලාවට. ඉතින් මේ හරිය තව තියෙනවා මේ යුද ටැංකියක්. ඒක මට වීඩියෝස් වලට ගන්න බැරි වුණා අතරම නෑ. ආ තව එකක් මෙතන යහපති වොෂ්රූම් එකකුත් තියෙනවා. ඉතින් මම දන්නේ කොහොමද කියලා මං ගිහිල්ලා නෑ. ඔව් ඉතින් දැන් අපි යමු. කිඹුලු තියෙනවා. දැන් අපේ ට්‍රැකේ කෙළවරටම ඇවිල්ලා ඉන්නේ. මෙතන තියෙනවා නැවක්. ඔය පේන්නේ ඇතින් ඒ නැව. මේක පාක් එකට නෙමෙයි රෙස්ටෝරන්ට් එකකට අයිති එකක්. ඉතින් මේ නැවේ පාවෙන ගමන් උගලන්ට පුළුවන් බුෆේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් මම මේ රෙස්ටෝරන්ට් එකේ විස්තර පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකට ඇඩ් කරන්නම්. ඔව් හරි. දැන් ඉතින් වගේම අපහු යන්න තමයි තියෙන්නේ. තමයි වෝකින් ට්‍රැක් එක තියෙන්නේ. තව දෙකටයක් තමයි මෙතන ෆොටෝ ෂූට් එහෙම කරන අපි දැකලා තියෙනවා. ඉතින් මේ වගේ කොපි කරගෙන වැඩි කොහොමද නවත් දවගේ එක්ස්පීරියන්ස් එක මේක විතරයි. හරි නේද? ඉතින් අපි තුන් දෙනාට නම් ලස්සන මතක තියෙන තැනක් තමයි මේ පාක් එක කියලා කියන්නේ. ඉතින් ওই විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. Thank you ඉවරනකම් වීඩියෝ එක බලුවට. එහෙනම් ආයෙත් දවසක හමු වෙමු. අදට කියන්නම් bye.